මම හිතන්නේ අපේ ජීවිතේ අවසානය ආරම්භ වෙලා දැන් ටිකක් කල. මොකද සාරංග කිව්වා වගේ පහුගිය මාස 16 තුල අපේ මදලුව 10 දෙනෙක් පහුගිය සතියේ තවත් එක දළුවෙක්ට එකතු වුණා. ශාරීරික සහ ලිංගික අපයෝජනයකට එහෙම නැත්නම් නොසලකා හැරීමෙන් ඝාතනය කරලා අදාළ නිලධාරීන් බලධාරීන් කිසිවෙක් අපේ ජනගහනයෙන් 25%ක් වන ඒ කියන්නේ මිලියන 4.2ක් දරුවන් ආරක්ෂා කිරීමට සක්‍රිය වුණේ නැහැ. අවුරුදු 30කට ඉස්සෙල්ලා මේ ධර්මද්වීපය එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්තියට අත්සන් කරලා දැන් වෙනකොට වර්තමානයේ තිරසාර ඉලක්ක හම්බා යන දකුණු ආසියාවේ එකම රට අංක 16.2 දරුවන්ට එහි ප්‍රචණ්ඩත්වයට කැප වෙලා ඉන්න. ඒ අර ප්‍රඥප්තියට අත්සන් කරපු රටවල් 196 අපි ඉස්සෙල්ලම අත්සන් කරපු රටක් වෙලත් අපේ රට දැන් පිළිගන්නේ ප්‍රචණ්ඩත්වයට එරෙහි අනාරක්ෂිතම රටක් හැටියට 10% ප්‍රමාණයට අඩුම ප්‍රමාණයකි. කොයි තරම් නම් ඛේදවාචකයක්ද. හිතක් පපුවක් නැති පාලකීන් සිටින අල්ලපු ගෙදර දරුවට හිංසනයක් වුණොත් ක්‍රියාත්මක නොවන ඇස්කන් දොරගුල් දාගෙන වහගෙන ඉන්න ජනතාවක් පුරවැසියන් සිටින රටක ආත්මය කොයි තරම් නම් විදිලා ඇත. මම අද යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ආරක්ෂණ සන්ධානය වෙනුවෙන් අපි ළමා ආරක්ෂණයට කැප වූ පිළිගත් රජයේ නමන සංවිධාන රාශිය එකතු වුණේ මේ හඬ අවදි කරන්න අපේ වැඩසටහන් අපේ ක්‍රියාකාරීත්වයට තවත් බලයක් සපයන්න දේශපාලඥයින් තම පක්ෂ එකතු කරගෙන සන්ධානගත වෙනවා වගේ අපි දැන් සන්ධානගත වුණේ මේක අපිට තවත් ඉවසන්න බැරි නිසායි. අපි අද යෝජනා කරනවා ළමා ආරක්ෂණය දේශපාලනකරණීය කරගත යුතුමයි. ඇයි ඒ? දැන් වෙන්නේ දේශයේ අවපාලනය. එනිසා මේ දේශයේ පාලනයක් කරගත යුතුයි. සෑම දේශපාලඥයෙක්ම පාර්ලිමේන්තුවේ සිට පළාත් සභාවේ සිට නාගරික දක්වා ඒ වගේම සෑම පක්ෂයකම මෙය අපේ රටේ ජාතික ආරක්ෂාවේ හදවත කරගත යුතුයි. මොකද ජපානයේ ගිය අවුරුද්දේ ජාතික ආරක්ෂාවේ හදවත බවට ළමා ආරක්ෂණය පත් කරගත්තා. In Japan, they have put child protection at the heart of their national security agenda. ඒ වගේම බංග්ලාදේශයේ අපිටත් වඩා පිටුපසින් සිටි රටක් දැන් ඒගොල්ලෝ තමන්ගේ ව්‍යවස්ථාවට 2018 දී වෙනම ඛණ්ඩයක් යෙදුවා දරුවන් වෙනුවෙන් කියලා. එය ක්‍රියාත්මක කළා අවුරුදු දෙකකින් දැන් ඒ රටේ දරුවන්ට ගහන්න බැහැ. යවුරුද්දේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් පෙබරවාරි මාසයේ 20/21 ඉතාම ස්වර්ණමය ඓතිහාසික තීන්දුවක් දුන්නා අපේ රටේ දරුවන්ට ගහන්න බෑ නීති වෙනස් කළ යුතුයි කියලා. අවාසනාවකට මේ පාර්ශ්වය වෙලා තියෙන්නේ ගුණේ ඒ නඩු තීන්දුවේ අධ්‍යාපන ඇමතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු රටේ නිලධාරීන් තාමත් අපිට බැරි වෙලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරගන්න. එනිසා මේ ඇවිල්ලා ඉන්න රත්තරන් හදවත් තියෙන මිනිස්සුත් එක්ක අපි දරුවන් එකතු කරගෙන 225 දෙනාව මාප පරියෝජනය කරන පාර්ලිමේන්තුවේ අපි දෙන්න බලාපොරොත්තු වෙනවා සංදේශයක් දරුවන් ආරක්ෂා කරගන්න කියලා. ඒ වගේම අපි ක්‍රියාත්මක කරගෙන හදනවා වැඩසටහන මේ බලාත්මක කරන්න කියලා. දෙවැනි එක ඒ නඩු තීන්දුවේ කියලා තිබුණා පාසල්වල ඉස්සෙල්ලාම ගහන එක නවත්වන ශාරීරික දඬුවම් නතර කරන්නේ කියලා. මොකද මේ රටවල 196 රටවල 165ක් දැනටමත් පාසල්වල පමණක් ශාරීරික දඬුවම් නතර කරලා තිනවා. ඒ රටවල අවුරුදු 10කට පස්සේ යෝන් ප්‍රචණ්ඩත්වය ග්‍රාස් ප්‍රචණ්ඩත්වය ලිංගික අපයෝජන සියල්ලම අඩු වෙලා තියෙනවා. එනිසා අපි වැඩියක්
අවධානමක් යොමු කරනවා පාසල් තුල මේ ශාරීරික දඩුවම් නතර කරන්න. ඒ සඳහා මම අද විවෘත ආරාධනාවක් කරනවා. ලංකා ගුරු සේවා සංගමයට අපිත් එක්ක එකතු වෙන්න අපිට ඕගලන්ව හමුවන්න මේ නීතිමත් දෙන්න අපොයින්ට්මන්ට් එකක් දෙන්න. මොකද අපි දන්න තරමේ අනෙකුත් සියලු වෘත්තීය සමිති දරුවන්ට ගහන්නේ පා කියද්දී ඔබතුමන්ලා පාරට යනවා විනය පාලනය කරන්න දනුවම් කරන්නේ නැතුව බැහැයි කියලා. එනිසා අවශ්‍ය නම් ඔබතුමන්ලාට අඩුපාඩුවක් තියෙනවා නම් පුහුණු වීම කටයුතු සම්බන්ධව අපි ඒක කරන්න. අපිට කිසිම ගුරුවරයෙක්ව හිර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ඔබලාට විරුද්ධව නෙමෙයි. ඔබලාගේ කාර්ය විරුද්ධේ දරුවාගේ යහපත. එනිසා අපි එක් වෙමු. ජයගම් කියලා මම ආරාධනා කරනවා.